සමන්ධ රාජා භාග්‍යවතු වහසේගේම බනහල සෝවං විච්චකෙ ඒය සතරවරං දෙවියන්ගින් විශේෂයෙන් වෙසම නිදිවිරාජා. විරූඩ විරූපාක්ෂ වයිශ්‍රවන දුෘත රා්ට්‍ර. එතට මේ වශ්‍රවන දිවිරාජා යටතේ මේ දිවරාජාගේ ඉන්නවා සෙම්පතියෝ විසි අට දෙනෙක්. එතකොට සෙම්පතියෝ විසි අයටට දෙන ඉතාම ප්‍රබලමට්ටම මේ අය. වශ්‍රවන දිවිරාජා යටතයේ පාලේනය වෙන පිරිස කෝටි ලක්සයක් නං. ්‍රදානියට අතරව පිරිසේ ඊළඟ ාලකව බවට පත්න මේ සෙම්පතියුටි කෙනන්නේ එතකට කෝටි ලක්ෂයක් වෙච්චහම කෝටි ලක්ෂය විසි අටෙන් බෙදල බැලුව මේ විසි අට දෙනාගෙන් එක්කෙනකුට කොයි තරම් පිරිසක් නතු වෙනවද. කොයි තරම් පිරිසක් විශේෂයෙන් හසුරෝනෝද කියන කාරණාව කෝටි ලක්ෂයකින් එකොට මේ විසි අත දෙනාගේ බලයවත් අපිට මෙච්චරයි කියල සමා කරන්න බෑ. මේ මේ විසි අට දෙෙන අතර එක් කෙනෙක් තමයි සමන්දය වව් කියල කියන්නේ එනිසා විශාල බලපරාක්‍රමයක් තියෙන දෙවි කෙනෙක්. සෝවාන් චර් ්‍රාවකයන් වහන්සේෙනවා. ඒ අතර තමයි ආලෝක යක්ෂය ඉන්නවා. බිබිසාර මහරජිරු ඉන්නවා. සාතාගිර හේමවත කියන යක්ෂරාජය ඉන්නවා මේගො ෝක්කම සෝවාං විච්ාය. ඇැබ මේ යක්ෂ කියන වචනය පාවිච්චි කරහම කවරුත් හිතන්න හොඳන අරාපි කතාගරන්නාර භයානක පෙනුමක් තියෙන හමයක්ක්ෂයෝ කියලා. මේගොලු දි්‍යමයාය. දිලිෂණ ශරීරතියන නිරන්තරයෙන් ශරීරයෙන් පැස්විහිදන දෙවිවරුවගේ මේ. නමුත් යක්ෂ කියන නමින් හඳුන්වන්නේ ඒක ගෝත්‍රයක්. නිසා මේගොලබවිවරු සමන් දෙවිය කල නැපි ගැන මේගොල දෙවරු. නිසා විශාල බලයක් තියෙන එවන් දෙවිෙනක්තම ශ්‍රිප්පදාඩ වී ආරක්ෂා කරගන වැඩවසන්නේ.ඒ භාග්‍යතුන් වහන්සේගේ මාගඥාවයි. එනිසා ඒ ප්‍රදේශය ලංකාවේ සුවිශේෂී ප්‍රදේශයක් කල සඳහකලේක හින්ඩ. සම්මාදිිට්ඨික දෙවියන් ගැපි කතා කරනකොට සමන් දෙවියත් සුවිශේචයි. එහින්ද අපිට උන්හස ඉතා විශේෂ දෙකෙනෙ නිසා උන්හසේට පින්ග අන මෝදන් කරනක තරිර වටනක්. උන්වහස සම්මා දිට්ටි දෙවි කෙනෙ එකන භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. එතකොට සරණ ගිහිල්ල සෝවාන් කියෙන ආරය මාර්ගඵලයට ආපු කෙනෙක් එකැන් ඉතාම පුුණ්‍යවන්ත කෙනෙ. සසරින් මිදන්ට තවත්ම හතක ජීවිතයක් විතරයි උුණහසිට තියෙන්නේ. ඉනිසා ඒවාගේ උත්තමයකට දැන් අපි මහාසංගරත්නයට දම් පැ පූජා කරන්නේ මහට සෝවාන්නාදී මාර්ගඵලයකට ඇවිල්ල නෑ. නමුත් බුදුරජාණන් වහස දේශනා කළ තෙරුවන් සරණ ගිහිල්ල. පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ආහාරවෙේල්ලක් ලබල දුන්නොත් අනාගත ජීවිත අසංකේයකට ආහාර හම්බ කලා බවට පත්තෙනවා කියලා. එතකොට මේසාසනය දැනටන්න මහා සංගයා, අපි මාර්ග පල ලබල නැති මහා සංගයා පිළිබඳව කතාකළු. තෙරුවන් සරණගිහිල්ල මේ උපසම්පදා සීලයේ ආරක්ෂා කරගෙන වැඩවසන මහසංගයටට දන්දුන්නොත්, කොයි තරම් ප්‍රමාණයක් ආනි සංසද කියනකාරන අපිට සහකරන්න බැහැ. ට භාගිතුන් හස සඳහන් කරලා තියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහ පසේබුදු සම්මා සම්බුද්ධ. මේ මහා උත්තමයන් වහන්සේලාට දදුන්න්නහම ලැබෙන ආනිසන්සය සීමාවක් කරලා දක්වන්න බෑ කියලා තෙරුවන් සරණ ගිල්ල පන්සිල් ආරක්ෂා කරණ කෙනවුට ආරවෙක් ලබ දුන්නොත් අනාගත ජීවිත ආසංකෙයක් විපාක දෙනවානම්. තෙරුවන් සරණ ගිහිල්ලා උපසම්පදාශීලය කියලාගන්නේ මේලෝක තින උත්තරීතරම සීලේ ඒ සීලයේ ආරක්ෂා කරන උත්තමයකුට දන්දුන්නහම ලබෙන ආනිිසංස ප්‍රමාණය අපිට සීමාවක් කරල දක්වන්නඩ බෑ භාගතුන් වහසට සීමාවක් කරන්න පුළුවහන්ඇති. අපිට සීමාවක් කරන්න පුළුවන්කමක්න. පන්සිල් රකින කෙනෙක් ගැන අපි තාල ලොට එහනම් තෙරුවංසරණගේලා අටසිල් ආරක්ෂාරණ කෙනෙ නවසිල් දසසිල් ආරක්ෂා කරන කෙනෙක් සාමනේර ස්වාභින් වහසනමක් දසෙල්ලා රක්ෂා කරනවා. ගිහි අයටත් දසසිල් තියෙනවා. සාමනේර දසසීලයේ ගහි දසසීලේ වෙනසක් තියෙනවා. නමුත් ඒ සීලේ ආරක්ෂා කරණයටත් එහෙනම් දන්දුන්න හම කොයි තරං ආනිසංස ලැබෙනවාද. එහෙමල සමන්දිිවිය කියලකය ඒ උපසම්පදා සීලෙත් ඊට වඩා ඉහළ මට්ටමකට ඇවිල්ලා සෝවාන්කිෙන ආර්ය මාර්ගඵලේට ඇවිල්ලා. ඒ ආර්ය මාර්ගපලේට පුත්තමයන් වහන්සේ. උපම්පදාසලේ ඉහලටමකට වෙල්ලක් කියෙක ම සඳහන් කලේ මෙතන උපසම්පදාසීලයේ ආරක්‍ෂා කරන ස්වාමින් වහන්සේ නක් තාම සෝවාන් වෙලා නැහැ ගැනෙ එහිම ස්වාමින් වහසලන් ඉන්න සෝවන් විච්චායත් ඉන්නවා. මන් සඳහ කරන්න උපසම්පදාසීලේ හොඳින්ම ආරක්ෂා කරනව තාම මාර්ගඵලයකට ඇවිල්ල නෑ. එකොට සමන්ඩවියෝ ඒ උතුම් මාර්ගඵලයට ඇවිල්ලා. කොට උන්හසේ අපි යම් සත්කාරයක් කරනවාවනං වන්දනාවක් කරනවානං ආහාරපාන පිළිගැවීමක් කරනවානම් පහන් දැල්ලීමක් කරනවානං ඒක කොයිතරං ආනිසංසදායක වෙනවද. මිත්‍ය අදෘෂ්ටියකට යන්න නෑ සම්මාධිට්ටික නිසා. ගර නවතුතමයි උන්හසේ අතිඋුතුම් සීලයකින් යුක්තයි. සෝවා නාර්ශ්‍රාවකයන් වහන්සේ කවත් දාවත්ම පෞ කරෙන්නේ නෑ උන්ුහසසියඇති. කිසිම පාපයක් කිසිම දවසග කරෙන්නෑ. මුළු ජීතෙම්ම සීර සම්පන්නයි. සතරාපායක යන්නෙමනය නිවන්දක්නා ජාති දක්වා ඒ තරන් උත්තමයෙක් ු දෙෙසා පූජ පවත්වවා කියන එක තා විශා ලානිසන් සදායක සිදවීම එන්සයි එක හරි වටිනවා භාගිතුන් වහන්සේට පුුදු පූජාවන් පවොත්වලා ඒ සම්මාදිට්ිකයන්ට පින් අනුමෝදන් කරනවා කියනෙ කිත් වරදක් නෑය පහනක් දැල්ලුව කියන කරනාවත් වරදක් නැහ